සත්‍ය සංගම් 3-4ම කියනවා දැන් වෙනකොට මේ හති දෙක ඇතුළ ආසාද්‍ය අය දැන් 3 ගුණයෙන් වැඩි වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ ලිපියේ සඳහන් වෙනවා දැනට ICU ඇඳවල් ලබා ගැනීම සඳහා ඉන්න අය පොරොත්තු ලේඛනයකට ඇතුළත් කරලා ඊ අය නිවෙස්වල තියාගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැන් වෙනකොට ඔක්සිජන් පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි යෝජනා කරනවා වහාම ස්වර්ව පාක්ෂික සමුළුවක් ඇඳවලා සියලුම දේශපාලන පක්ෂ එකතු කරගන්න. අපි රට බේරගමු පළමුව, අපි දේශපාලනය කරමු දෙවනුව. ප්‍රභේදයන් 6ක්. මේ ප්‍රභේදයන් 6න් පළවෙනි එක බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. ඒක කොළඹ, කුරුණෑගල, කළුතර, මහනුවර, පොළොන්නරුව, මන්නාරම වගේ ප්‍රදේශවල හොයාගෙන තියෙනවා B117 කියන එක. එතකොට B1428 කියන එක යුරෝපයෙන් මැද පෙරදිගින් එන එක යාපනයේ විශේෂයෙන්ම නළුල් ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා. B1411 කියන ලංකාවට මාවේනික වෙච්ච එක මඩකලපුව කොළඹ ප්‍රදේශවල, ඒකට කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රභේදය කියලා හොයාගෙන ඒවා අද මේ தත්ත්වය ඇති වෙලා තියෙන. දේශපාලඥ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච ගත්ත තීරණයට පයින් ගහලා පිළියන්දල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඌ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම පිළියන්දල කැස්බෑව ආර්ථිකය ශක්තිමත් වුණාද? ඇත්තටම පිළියන්දල කැස්බෑව ජීවත් වෙන පුද්ගලයන්ගේ ආදායම් ඒ වැඩිවීම හෝ ඒ ආර්ථිකය තමන්ගේ දෛනික මේ ආදායම වැඩි වුණාද? වැඩි වුණේ නැහැ. ඒක දැන් නැත්තරම නැති වෙලා යනවා. එදා ඒ වහපු විදියට ඒ සංචරණ සීමා දාලා යම්කිසි හුදකලා කිරීමක් කරා නම් මේ 100ක් පරීක්ෂා කරනකොට PCR වලින් 35ක් ඒක මේ ආසාදිතව හැටියට ගණන් ගන්නේ නැහැ නේද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.